ජනතාවට නිවරද වනේ ආර්ථික ගාත කියන්න පුළුවන් දෙන්න ඒදාන්න උම එලලවරන්න කියන ඒ අවනීතිය සමාජයේ රටේ නීතිගත කරනවා කියන කාර්යය පෙන්වා දීලා නැවතත් අර මෙලෙච්ච මීමරපු ලේ වගුරුමින් මේ රට පංකොලොත් කරපු 87-88 මීමරලාද මේ රටේ සම්පත් ටික විනාශ කරපු කාලකාණි ජනතා විමුක්ති පෙරමුණ NPP කියන ලේබලය අලවගෙන ජාතික ජනබල වේගය කියන ලේබලය අලවගෙන ඒ තුලින් මේ රටේ ජනතාව ඥාතවතා මිනිමරණ දෙකට රට විනාශ කරන දෙන රට ගෙනියන දෙකට අදින්න උත්සාහ කරන අනු කුමාර සානායක කියන ඔලොවතර දේශපාලනික චරිතය අපි දැක්කනේ ආර්ථික විවාදය ආර්ථික හමිතුව ආර්ථික වැඩපිළිවෙල රටේ ඉදිරි දැක්ම රටේ අනාගත ආයෝජන වැඩපිළිවෙල ඒ සියල්ල කතා කරන්න විරුද්ධව අනු කුමාර සානායකගේ ජාතික ජනබලවේගයේ ආර්ථික හමිතුව අද කල්මරලා හැංගිලා තමන්ට ආර්ථික දර්ශනයක් නෑ තමන්ට රටකොඩ ගැනීමේ දිශානතියක් නෑ ඒක අපිට කරන්න බෑ ඒක අපි කරන්නේ කියන ඒ සපත කිරිමත සමාජයේ රට තුළ නිර්මාණය කරන නිසා මම හිතනවා රටේ ජනතාවට මේ මීමරලා ගිනි දිවල් ගිනි තියලා හාමුදුරුවෝ වරු මේ කාර්කන්නේ ජේවීපී එක NPP කියන බෝඩ් එක වටා එකතු වෙන උගත් කියන ධර්ම සමාජය විනාශ කරන්න අනාථ කරන්න උත්සාහ කරනවා 2019 මහින්ද රාජපක්ෂ කරපු අර ජාතිවාදී අරගලය අන්තවාදී අරගලය තරහා බලය ගත්තා වගේ ඉතින් වෙන කාරණයක් නෙවෙයි මේ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ වෙසල් රාජපක්ෂ 2019 බලය හදන්න ජනමාධ්‍ය තුලත් සමාජවාදී තුලත් බොරුවක් කියනවා ඒ බොරුව රටේ ජනතාව වැළඳගත්තා ඒදී විශේෂයෙන්ම තරුණයෝ බොහෝ දෙනා උතුම් මෙතුම් බොහෝ දෙනා මහපාරේ වීදිවල රටට අවශ්‍ය කරන නායකත්වයේ මොකද්ද කියන කාරණේ නොදොරොත්තු රැවටිලා එකට එකතු වුණා. ඒදී විශාල නමග යාමක් රටේ ජනතාව සිද්ධ වුණා. නමග යාම හරහා රට විනාශ වුණා, බංකොලොත් වුණා කියන කාලේ රටේ ජනතාවට තේරෙනවා. ඒ වගේ මේ නමග යවන මේ මුළු පොතරා විවිධ දේශපාලනික කුමන්ත්‍රණ හදලා ජනතා විමුක්ති පෙරමුණේ අර මෙලෙච්ච දේශපාලනික අදහස යෝජනාව තියෙන ඒ වෙනුවෙන් NPP කියන ජාතික ජනබල වේගයේ බෝඩ් එක පාවිච්චි කරලා ඔබතුම් මෙතුම් කරුණේ අනාථ කල නන්දන්තර කරන්න උත්සාහ කරන මේ කාලකන්නිත් මේ ඊළඟ ජනාධිපතිවරණය තුළ මහමැතිවරණය පරාජය කරලා ගෙදර යවන 76 අවුරුද්දක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණට බලය එන්න බැරුණේ උදැල නිසා ඔවුන්ගේ පාලනය රටට නොගැලපෙන නිසා ෂා ඔවුන් මේ රටේ ජනතාවට පල්ලෑ මට්ටමට ගහන්න මරන්න නීති අධිකරණ බලය ජනතාවට දෙන්නම් කියලා ජනතාව රවට්ටලා ජනතාවට තියෙන වෛරය කෝපය දේශපාලන නායකයන්ගේ විවාහ ගැනීම කියන කාරණය පෙන්වා දීලා ජනත බලය ගන්න යම් උත්සාහයක ඉඳෙනවා ඒක මම පුස්සක් බවට අද පත් වෙලා තියෙන නිසා අනුර කුමාර දිසානායක ඇවිල්ලා ලිදලඟ සංගමේ අර කෝපි කඩේ ඉන්න දයාවතීගේ චරිතය තමයි ගැලපෙන්නේ මොකද හැමෝටම කුල කියනවා හැමෝටම පද කියනවා හැබැයි ඒ කුල කියේ පද කියේ චීත්‍යජනන ගැඹලුවාට තමන්ට විවාදයකට තමන්ට ආර්ථික දාර්ශනික සැලකුම් එක්ක වම බය ඇඟිලා විවිධ පම්පෝරේ දාලා බාල හීනෝෂය එල්ලා දීලා ජනතා විමුක්ති පෙරමුණට අද එක්සත් ජාතික පක්ෂයේ හවුල්දාර පක්ෂයක් බවට පත් වෙලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ එදා බුදුජන පෙරමුණේ හවුල්දාර පක්ෂයක් හැට පත් වුණා ඒ වුන් ටික හැදුවේ ඔරු ගිනාවේ ඔරු රාජ්‍ය බලය ලබා දෙන්න කටයුතු කරේ ඔය අනුර කුමාර සානායක මහත්තයාගේ කටවලින් කෑ ගහලා වේදිකාවට අද ලැජ්ජා